ගිය සතිහෙනම් අපි කරේ නිටහදාන පාඩමේ කොටසක්කරා අපිට තව කොටසක් කරන්න තියෙනව නේද. දකොට මේදක්වාම කෙටිකතාවේ අපි කතාකරපු සාරාංශය ගැන මතක්කරතුන් දෂ්කර පාසනක සෞඛ්‍ය වැඩ සටහනක් සඳහා මේ ප්‍රදේශී මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමායිනවා නේද විදුහල්පති තුමාමේ මුල් ගුරවරයක් ඒ நிர்தேலைச பதிக்ஷேபகண்ணும் கட்ட செலக்கல்ல அதாவாண்ணே நேேது. தකොட்டமே மහஜன சௌக்க படைக்ஷக்கயா தணிவம தாம தயிறே காற கரகனைே அணவனேது.துடமையாமிங்க கரண கொட்டேரண காடியயா அசீருதாவே දக்கலாம்மே சංவேதிியன சுபுனுுப்பாலக்கே என உப்பகுருவரயாவில்லா. எக்காரேட் உதாவு கரணவா இடு பாசே விதுவாால் பதித்துமாம்மொல்குருத்துமாவில்லா கூட்ட. බැනවදිනවා මෙන්න මේ දක්වා අපි හිය සතිිය සාකච්ඡා කරා. එහෙනම් අපිට එතන නම් ඉතුරු ටික තමයි අද කරන්න තින් එතන නවත්තමු හ දැංහිෙනම් ඒ සය පන අපිටුව පිළිබඳ අවධානය යොමු කරන්න හරි. දැම් පොත්තේ මේ සුගුණුපාල සෙලසෝමක පරීක්ෂණ කටයුතු සඳහා දිගටම සහය දෙනවනේ නේද නමුත් විදුහල් පපතිතුමා ඔහුව පහත් කරලා. කතාන පහත් කරල සලකළ කතා කන්නවා. දැස හෝ කියෙන මේ වගේ වෛද පරීක්ෂණය නිසා තමයි සුපුුණුපාලට පේරාදිනිි විශ්වවිද්‍යාලයට යන්න ලැබුණ කියලා කියනවා. නේද. එතකොට පුතේ මේ සිරිසෝමගේ චරිත්තේ තියන ශේෂ්ඨටත්වය කුළුගන්මන්න කතුවරය යොදාගන්නමේ තරුණ බුරතුමාව හනිද. සි සිරිස්සෝම ොනතරම් හොඳ පුද්ලේද මොනතරම් ශේෂ්ඨ පද්ලයද කියලා කියා පාන්න. තරුණු ගොරුවරාව තමයි කතුවරයා යොදාගන්න තරුණ ගුරවරයා ස්වාධීන පෞදෂක යුක්ත චරිතයක් නේදේතකොට විදුහල්පතිතුමාත් එක කරන සංවාදය තුඩින් ඒ බව අපට මනාව පැහැදිරි වෙනවා. ඊට පස්සේ පුද්ධ මේ සුගුණු පාල විදුහල්පතිතුමා ඉදිරි අබිමුක අදහස් දැක්වීමදේ කිසිවට බියක්න න දබියක් නෑ හැබැයි ඔහු තුළ කැබියක් සැකක් නැතු. අර නිවැඩදි පැත්තේ. නොබිල්ව සිට ගැනීමේ ශක්තියක් ඔහොට තිබ්බය වගේ මේ කියන හැම දෙයක්ම පුතේ කරනේව කරන දේශ සහගතව නෙවෙ. හඩි විනයක් යුක්තව තමයි. ඔහු ඒක කරාන්න නේද ප්‍රකාශ කරන දෙයක් කිවත් නැකවේ පෙරපරිදිම සන්සුන්න්න හා විනීතේ රියව් නිස ගුණ පාල පිළිතුරුලෙ සේසේ පැවසුවේ. එර පරිදිම සංසුන් වහ විනීතේරියාව වෙන්නේ දෙතකටේ කරන කියන කටේතු පිළිබඳහු මන වැැටහීමක් තිබුණය වගේ මොහොතුන විනේකුත් තිබුණා ඒනම් පාටකයා ඔහුගේ මේ කතුව පාඨකයාට හුගේ චඩිතේ නිරූපණය කන්නකොට පාටකය මේ කෙටිකතාව තුළේ වඩාතුනිින් අදවා පවත්වා ගැනීමට කතුවරය සමහත්වෙනවානේගේම පුතු හලයකනුත් යුක්තව පාටකාව ඒකය ධාරණාවක් සහිතව රඳවා පවත්වා ගන්න ළඟට මොනවවෙයි දනේද. ඊළඟට මොවේද කෙටිකතාවේ බැහැරටයන්නේ. කෙටිකතාව තුළ තබා කරන්න කතුවරයා දක්ෂවෙලා තියෙනවා. ඒළඟට බලන්න පුත්තේ? මේ විදුහල් පතිතුමා හා සම්බන්ධයෙන් භාවිතා කලා තින භාෂාව ඉටි ගෙඩිය කෙහිෙල්මල් මලයිලාව නේද තක්කඩි ඒ වගේම විස්ස ස විච්චාලවල නේද ගැමි වහනත් භාවිතා කලා තිනවා කටවහරත් භාවිතා කළ දෙෙනවා ඔහු ඒ ඒ වදන් භාවිතා කරින් විදුහල් විදුහන් පතිවරයාගගේ චරිතයේ නිරූපණය කළ තිෙනවවා නද ඒවගේ ඊට බයික්ධක නැතම් පදහරහා හුගේමක අයහපත් පැතිකටකුත් පාටකාවට නිරූපණය කරනව කතුවරය. නේද? ඊටවස්ස කියනවා මේ ඊය පෙරේද පේරාදනියෙන් එලිබස් ෝහේ දන්නේ මොන ඊට ගෙඩියක්ද සුගුණ පාල කියල හනවානේ දෙතොකොට ඒ ප්‍රකාශය හරහා තරුණ පරම්පරාව තිහැ මේ විදුහල් ප්‍රතිතු හ එදායාර්ධ හැඟීමකින් බලනව කියලනම් අපිට පේන්න නැඊට වඩා මේ යන මීට වඩා සංවේදීවෙන්න තිබුණා නේද එතුව මේ අත්දැකම්වලින් ගොඩක් තිය හබි චඩිතයක් මේ විදුහල්පතිතුමා කියන නේද එන්නගක් දැකම්බලින් හැබේ පරින්නත චරිතයක් ලෙස විදුහල්පතිතුමා මීට වඩපිය මනාපලෙස සුහඳ ශීලී විදිට මේ ප්‍රශ්නය විසඳගන්න තිබුණ නේද. එතවන සමාජයක් ගත්තහාම පුත්තේ වේවිධ මේ විද්ධ ගති ලක්ෂණයගින් යුක්ත මිනිස්සු ඉන්නවනෙද ඒ ඒ මිනිස්සුම් විවිධ විවිධ චරිත එතකොට ගොල් අගේ. චලිතගත්තහම ගතිගුණ තියනො ෙනම් ඒකක ගතිලාක්ෂණයන් පෙන්ඩ විවිධ චඩිත නිරෝපණය කරන්න ඒ මිනිස්සුන්ගේ විධ පැතිකලයක් නිරූපණය කරන්න තමයි හතුවරයා. හිද ත්සාහරගෙන තියන්න හැබයි කෙටිතාව කෙනෙ සංශිප්ත මාධ්‍යයක් කෙටි මාධ්‍යක එක තුට ජීවිතෙන් අපි නොේකංශුවක් පමනංශු මාත්‍රයක් නිරූපණයවෙන්. එනිසා ගොඩාක් නිරූපණය කරන්න බෑ යම්යම් දේවල් නිරූපණය කරන්න ඒ තෝරගත්ත චරි තුළින් වඩා තුස්සහරගෙන තියනවා කතුවරයා හල්. හරි අපේ එටික බලමු හනි දැම් බලුමු මේ එකසිය පනස් එක පිටුවේ තියෙන විශේෂතා මොනවද කිය. හඩඩරෝඩාරෝ කියන්නේ ප්‍රාදේශය ආදායම් නිරධාරී හනිද තකොට ඒ නිලධරරිින් හම්මේ හඳුන්ුවන්ඩේ ගොල්ඟගේ ගැමියන්ට කටට හුරුවට යම්යම් විදිහටේ ගොල්ලො වච්චන පාාවච්චි කරලා තියෙනවා එතකොට මේ පිටුවදිහැ බැලූ හම ගැමි වදන් නේද මේ කෙටිකතාව තුළම කතුවරය ගැමි වචන ගැමි භාෂාව ගොඩාක් භාවිතා කල්ලා තිබුණක් මේ පිටුව ගත්තත් මුන්නැහේ කොළුගෙඩෑහ හේෙන් කොටේ නේද. ඒ වගේ වචනපිට හම්බෙන. තොළ ඒ ඒ චරිතය නිරූපනේතරන්න ඊට ගැලපින්න භාෂාව යොදල තියනවා දැන් සබුණුපාලගි චරිතය ගත්ත හමපුතේ එයා හොඳින් මෙතනි දිම කොටසින් පේනවා හොඳින් කළගුණ දන්න පෘතවේදී මුලමත්තක තියෙන යහපත් චරිතයකින් හැබි පුද්ගලයක් කියලා පැහැදිලි වෙනවා නේද. එතකට මේ සිරිසෝම සුගුණපාල ළමාකාලේ තමාටයක් කල උප්පකාය මත්තක තියාගනින් නොයේ මතක තියාගනිදර ඒක අවශ්‍ය වෙලාද නොපැකිල ඒ එයක් කියනවනේ එක මතකතියල ඒකට ප්‍රියාකන් නොහෙනම් එතකොට මේ සිරිසෝම මොනතරම් උත්තුංග වගේ මආදර්ශමත් යහපත් පුද්ගලෙද්ද කියලා පැහැදිලි වෙනවා ඒ තුළින්. නේද. ඕ එතකොට පුද්දේ සුගුණකාාල කුඩාවදියහුගේ. දෑසට හොඳ පෙනීමක් ලබාදීමට සිරිසோම ප්‍රියන්ත දරන ආකාරය ඔත්සාහ කරන ආකාරය පාටකයට චිත්තරූප මැවිලා பேනවනි.ඒ வුවෙන් கැපவෙන ආකාරයේ ளமயா விக்கගනිயானமான அம்යම් පුද්ගලයන් හබ වෙනුවේ දරණ විහෙස මහන්සය අපට චිත්‍රරූප මැවිලා පනවහිනම් පාර්ටඨකයාගේ සිටේ සිරිසෝමක චලිතය පිළිබඳ මේ වෙලාවේ එහන ගෞරවයක් ඇතිවෙනවා. කතුවලයක් කතාව රසවත් කරන්න මේ උපමාභාවිතා කල් ලතිනම් මට කියමු බලන්න යෝෂිත්ත මේ පිටවෙ තියෙන උපමාවා. මොනාද චිත්තා කර්ශනීය සිනමා පටයක් සේනේද. ලස්සන උපමා භාවිතා කරලා තියෙනව ඒ දේ කියාපාන්න අවශ්‍ය පිදින ඒවට ගැලපෙන කියන්න හදන දේ වඩාත් හොඳින් පාටකට තේරුම් යන්න ඊට සුදුස විදිහට උපමාභාවිතා කරලා තියෙනවා හරි දැම් පුතේ මෙතන කියනවනේ . ස් ගෙඩි දෙක ගලෝල ඔහට පූජා කලාවදදකෙන මේ ප්‍රකාශ බලන්නක මෙන්න මේ කොට සීම් විදුහල්පතිවරයා පිළිබඳ පාඨකයාගේ හිතේ අප්‍රසාධයක් ඇතිවෙනවනේ දෝටය හාසයක් පමණ ඔහු මේ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්ුවේ නැහැනේද වැඩි වටිනාකමක් දෙන්න ඕන කරුණක් වුණත් තොකු එකට එ සෞඛ්‍ය පරීක්ෂණය පිළිබඳහූ හරියාාකාරව අවබෝධයකින් පසූනේ නෑ කියලා අපිට පේනවනේද ඊළඟට මේකේ මේ කියන දේවල් වඩාත් තුඳින් ගම්මක රන්ඩ කතුවරය උපමා ලැසක්ම භාවිතා කල්ලා තියෙනවා මේ කොටස තුළ. හනිද කඳුරකින් ඇදහලෙන දියවැලක් සේ කඳුරකින් කියල කියන්නේහඳුුවත්තර තියන දනිම්නකින් දෙනිය ම නැතම් භූමියකින්. තොර ඒ දියවැලක් කියන්නේ රේගෙන් ඇදී යන දිය පහරක් වගේ. හනිද ඊළඟට තබ උපමාවක් භාවිතා කල්ල තිබුණ ක දේවාල ඔද්දතෙදින් බලන ඔදෙන් හා තේජසයෙන් බබලනේ ඉස්කඳ කුමාරින කතරගම දෙවියන්නේ දෙස්කන්ධකුමාර දේවරාජයනන්ගේ පරෞ්ඩ් ප්‍රතිමාරූපය වෙත යොමු කරන්නා වෙන් නේද තවත් උපමාමනාද කියන්න බලන කන්වැෑයකු පරිදි.ඊීළඟට සැනකින් මුලිනුදුරාලු සද්ධන්ත නුගරුකක් සේ. නේද එතකොට භාෂාව ලස්සනට ප්‍රානවත් කරන්න සජීවිී කරන්න කියනදේ වඩාත් හොඳින් ගම් මෙමාන කරන්න කතුවරය උපමා රැසක් භාවිතා කරලා තියෙනවා නේද කන්වෑයෙකු පරිදි කියන ක්වාය කියලාත් කියනවා කණට රිංගල ලෙඩ කරනවා කියල හිතන කුඩා සතෙක් තමයි කන්වැෑයකු කියලා කියන්නේ. හ කියන්න බලන්න සනුක මට මේ පිටුුව තිබුල උපමා දෙකක්. එහෙනම් පුතේ දැම් අවසාන කොටස ගත්තා හම අවසානෙන්නේ සියලු දෙනාම හරිම සංවේදී අවස්ථාවකට මේ කෙටිකතාකරුවා අරගන අනවා. නේද එතුකොට මේ සුගන පාල අදන්න තාත්පයට නේද පේරාධනී සරසවයට ගිහිල්ල ඉගනග වගේ තත්කකට එන්න උපකාර කලේ පකාරකරුත්තම මනකවුද සිට සෝම තමයිනයේ දෙ මේ සිටිස්ෝමිසරහව දන ගහල මන්දිි නනේ දමැන්ද වැටනවෙතකොනෙක් මේ කෙටිකතාව තිෙන ප්‍රබ්බල අවස්ථාවකකට අවස්ථාහදේ සිද්ධි නිරපණ ගත්තමම් ප්‍රබල අවස්ථාවක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් පුතේ මේ සමස්ක කෙටිකතාව දිහ අවධානයොමු කරලා බලනකොට අපිට පේනවා මේ කෙටිකතාව අදදාල සිද්ධි ගලපලා කතා විඥ්්‍යාසයකින් සහිතව මනා හේතු පල සම්බන්ධතාවයක් සහිතව. ශ්වසනී විදිහයට පාටකැඩ විශ්වාස කරන්න පුළුවන් විදියට මේ කෙටිකතාව ගුණ කල්ලා දෙෙනොහෙන සාර්ථක කෙටිකතාවක් රචකයා ගොුණනගල තියෙනවා කියලා අපිට අවසානිදි කියන්න පුළුව. චඩිතනිරූපනයේ භාෂාව සිද්ධිගැලපීම එතකොට අවසානය. කතා විකාසනය මේවා මැනවිම් කරලා තියෙනව සංවිධානාාත්මක බව තියෙන වෙන මේ සියල්ලම ගත්තහම මේ ඔක්කොම කෙටිකතාව සාර්ථකත්වයට හේතුවෙලා තියනවා. එකකොට මේ ිට්්‍රදාන කියෙන කෙටිකතාව පුතේ කටුවරයයා ලියලා තියෙන ප්‍රථම පුරෂ දුෂ්ිෝනෙන් ප්‍රථම පුරෂ දුෂ්ිෝනෙන් තමයි දිලා තියෙන්නේෙ එහ සකින් අදස්සන සියලො චරිත ාහිර පුද්ගලය විදිර බලලා කතාවෙන් කෙමි කෙටිකතාකරුව මේ රච්ච කියයා ලේකයා මේක ලියන්න කලින් මේ කතාව පැත්තකින්නම් බලාඉන්න ආකාරයට දියනෙ එකට අපි ගෙනව පතරම් පුුෂ දුෂ්ටිකෝනය මචනා කරනවා කියලා. හරි. ලියගම්ම පලවෙනි ප්‍රශ්නයේ හවබෝධය පලවෙනි ප්‍රශ්නි රෝමිල්ලක්කං එක කියලා ලියන්න සිරි සෝම කවර වුරුතියක නියලෙන්නෙක් ද. ඕ මහජන සෞඛ්‍ය පලක්ෂක වුෘරුතිය නියලෙන්නේෙක් මේ දාහෙනල් ලියාගන්න. සෞඛ්‍ය පරීක්ෂකවුරුතියේ නියලෙන්නෙකි. සෞඛ්‍ය පරීක්ෂක බුරෘතියේ නියලෙන්නෙකි. ප්‍රශ්නෙන් අහනවා විදුහල් පතිතුමා වෛද්‍යසායිනයට අකමැතිවන්නේ කවර හේතු නිසාද. හරි ප්‍රශ්න ලියලා පිරිතුර හොයන්න. හොයලා දන්න අය අතවස්ස. ඕ ආදර්ශයට වඩාපුත්ේ මේ කෙටිකතාවවි විචාර කරන්න වනනි තු ආදර්ශ මේක අපි බලන්න ඕනෙ එතකොට මේ කෙටිකතාකරුව කෙටිකතාව රච්චනා කරන්න යොදාගනතින් උප ක්‍රම සාර්තක වෙලා දස්සාර්තක වෙනද මොනවගේ වද උපයෝගී කරගෙන තියෙන්නේ ඒකෙ චරිත නිරූපණය පසුබිම ෘෂ්ටිකෝනෙමනවද අන්නේ වගේ. ඒ චරිත නිරූපණය කර ඒගොල්ලන්ගේ ගති ලක්ෂණ කොහොමද එසංකීන්න චරිත නිරූපණය ක ලතියන් ඒ වගේ හනි අපි බලම ඉස්සර හට කරන්නේ කෙටිකතාවක තින මුූල ධර්ම ගැනෙත කොටගොලට වඩාත් හොමින්ඒ එක තේරෙය හරි මංී ලංටඒක කියල දෙන්නේ. හරි ඔගොල්ලො ගාම්මි ගත්තේව අඩු වැඩි වශයෙන් සමහර කරුණු පිරිිතුරට අදාළ කරගන්න පුළුවන් හරිි එනම් මං ඒටික දෙන්නම් පුතේ ලයාගන්න හේතු හේතු ගොඩත් තිනපිරිිකක්ලියමු සෞඛ්‍ය පරීක්ෂණයේ පළවෙනි එක ලියාගන්න සෞඛ්‍ය පරීක්ෂණයේ වට සෞඛ්‍ය පරීක්ෂණයේ වටිඩාකම අවබෝධ කරගෙන අවබෝධ කරගෙන නොසිටීම

ඔෝටා සධ්‍යක්ෂක පාසලට පාසලට පැමිණීමට පැමිණීමට නියමිත නිසා කොට්ටාස අධ්‍යක්ෂක පාසලට පැමිණීමට නියමිතය නියමිතය කියගන්නකො. අද නිට නිසා විෂයමාලා විෂේමාලා ඉලක්ක ඉලක්ක. මිත නිසා, කොට්ட்டාස අධ්‍යක්ෂක පාසලට පැමිණීමට නියමත නිසා, விෂேமாலா இலක්க்க විෂேமாලා இலක්க்க, சපුறා තිබிய යුතුය විෂேமாලා இක්க்க සපුරා තිබ යුතුය. එසේ නොතිබුණොත් එසේ නොතිබුණොත් සිය විදුහල් පතිවුරුත්තිය එසේ නොමැති වුවොහොත් එසේ නොතිබුුණොත් සිය විදුහල් පතිවුරුතිය නැතිවේයයි නැතිවේයයි ටගත් බිය යාරකිව්වේ කැලෑ මණ්ඩියකට යන්න වේ විදුහල්පතික මස්සුන් කියලා හරිද එසේ නොතිබුණොත් සිය විදුහල්පරුය විදුහල්පතිවුරුත්තිය නැතිවයි නැතිවේයයි හටගත් බිය සා එම නිසා එම නැත්තම් මෙවැනි හේතු නිසා මෙවැනි හේතු නිසා වයි වෙලාව වැයකිරීමට අකමැතිවිය නෙවැනි හේතු නිසා වෛද්‍යසායනයට වෙලාව වැෑකිරීමට අකමැති විය එතම් මෙවැනි හේතු නිසා අකමැතිවී කිවත් තමන්න හ කියමු බලන්න ඉනුකලියාගත්ත ටික හොඳයි ඊළඟට වෛද්‍ය සායනයක් පැවැත්වීමේ අරමුණ කුමක්ද කියලා හනා ප්‍රශ්න ලියාගන්නකෝ ඩියල පිළිතුර හොයන්න. අන්න හඩේ එතකොට ලියන් නැස් පෙනීමේ අඩුකම කන්න්නැසීමේ බාධ කතාකිරීමේ දුරුලතා හඩද්‍යබාධය අනාදී හේතු. යනාදී හේතු. ඒවගේ ඒවා අඩුපාඩු සොයා බලා පිළියම් යෙදීම. තමයි සෞඛ්‍ය වැටසටහනේ අරුම හරි. මංඒකට මේ කෙටිකරුණත් දෙනව ඉතුරටිකෝගොල්ල මෙතනින් මන්න මේ කොටසිං හදලා නියන්න ඕනේ. හද හරි ලියාගන්න දරුවන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ, සොයා ැ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීම ඉිළඟට ලියන් ෝගොල්ලෝ ඇස් පෙනීමේ අඩුකම කන්නැසීමේ බාධ කතාකිරීමේ දුර්ුවලතා හරද්‍යබාධයනාදී හේතු සොයා බලා ඉක්මනි පිළියම් යෙදීම නැතම් කඩිනමින් පිියම් සෞඛ්‍ය වැඩසඩානය අරුමණ. ඕ ඕ. ඊට යටතිි ලියග ඊළඟට අහනව තරුණ ගුරුවරයා වෛද්‍ය පරීක්ෂණයට සහය වන්නේ ්‍රශ්න ලියලා පිළිතුරක් හොයන්න පුතේ ඩාරෝ කියල කියන්නේ අර මංකවව රජේ රජේ නිලධාරිය එතකොට දා පිළිබඳ පාදේශය ආදායම් නිලධාරිී. ඕ අන්න එක තමයි එන්ඩෝනේයත් අත්දැකීමෙන්ම දන්නවනේද මේ තරුණ ගුරුවවරය යා දන්නම මේ වෛද්‍ය පරීක්ෂණය වටිනාකම එක අද්දකීමේ අවබෝධ කරග හිටිය එක තමයි නොනෙලියයා ගන්න තරුණ ගුරුවරයා තරුණ ගුරුවරයා වෛද්‍ය පරීක්ෂණය වටිනාකම තරුණ ගුරුවරයා වෛද්‍ය පරේෂණය වටිනාකම, අත්දගැන තමන්ගේ අදදැීම. සිය අත්දැකීම අවබෝධ කොටග අවබෝධ කොටගෙන තිබීම තරුණ ගුරුවරයා වෛද්‍ය පරීක්ෂණය වටිනාකම සේ අදදකීම අවබෝධ කොටගෙන තිබීම හරි. ඊළඟ ප්‍රශ්නය කියන්න බලන්න සනුක තරුණ ගුරුවරයා වෛද්‍ය පරීක්ෂණයේ වටිනාකම සියදදැකීමෙන් අවබෝධකොටගෙන තිබීම. හනි කියන බලන්න ප්‍රශ්නය. තරුණ ගුරුවරයාගේ ජීවිතය වෙනස්්‍රීමට බලපෑ සිදුව මොකක්ද කියලා හන ඒ විස්තර කරන්නලු හරි එක විස්තරාත්මකෝ මම දෙන්න ඔයාල කියමු බලන්න මොකක්දේ සිදුවීම කියරයාගේ ජීවිතය වෙන සවීම්ට බලපෑ සිදුවීම කුමක්දේ විස්තර කරන්න කියන ප්‍රශ්නයට තමයි අපි පිළිතුරු ලියන්න. ගුරුවරයා ගුරුවරයා මොකදපුතේ දැන් තමයි කියන්න පටන්ගත්තේ පළවෙනි වචනය ගුරුවරයා ගුරුවරයා, පාසල් යනවියෙහි ගුරුවරයා පාසල් යනවියෙහි පාසල් යනවියෙහි භාජනය වූ භාජනය වූ භාජනය වූ සෞඛ්‍ය පරීක්ෂණය මගින් ගුරුවරයා පාසල් යන වියෙහි භාජනය වූ සෞඛ්‍ය පරීක්ෂණය සෞඛ්‍ය පර්ේෂණය මගින් එතුමාගේ 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 පෙනීමෙහි දුර්වලතාවය එතුමාගේ පැනීමෙහි දුර්වලතාවය හඳුනාගෙන දුර්වලතාවය හඳුනාගෙන රජයේආධාරයිෙන් රජයාධාරයෙන් උපැසිුවල රජ්‍යආධාරෙන් උපැසිුවලක් උපැසිවලක් ලබාගැනීමට ලබාගැනීමට හැකිවීම හැකිවීම උපැසිවලක් ලබා ගැනීමට හැකිවීමෙන් මනාව අධ්‍යාපන කටයුතු, මනාව අධ්‍යාපන කටයුතු සිදුකර, මනාව අධ්‍යාපන කටයුතු සිදුකර පිශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල ප්‍රවේශය, මනාව අධ්‍යාපන කටයුතු සිදුකර විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගැනීමට හැකිවීම ලබාගැනීමට හැකිවීම මොන ලියාගන්න බැරිවනාට මං ආයි කියනවා. ගුරුවරයා පාසල් යනවියෙහි භාජනය වෝ සෞඛ්‍ය පරීක්ෂණය මගින්, එතුමාගේ පෙනීමෙහි දුර්වලතාවේ හඳුනාගෙන රජ්ජයාද ආධාරයෙන් උපැසිුවලක් ලබා ගැනීමට හැකිවීමෙන් මනාවද්‍යාපන කටයුතු සිදුකර විශ්වවිදා ප්‍රවේශය ලබා ගැනීමට හැකිවීම හරි. ඊනඟ ප්‍රශ්නිලියාගම්මු පුත්තේ ඊළඟට අහොනවා කෙටිකතාවේ, භාවිත කටවහරයේ යෙදුම් පහක් උපුටා දක් පන්නේ කියලා හරි. තකොට බොහොමයක් කටවහර භාවිතා කළ ඇතිබනනි ප්‍රශ්න ලියගන්නකෝ.ටයගන්න විදුහල් ප්‍රතිකමත් සුන්. විදුහල් ප්‍රතිකමත් සුම් කටවහරේ දුම් ලියගන්න විදදුහල් ප්‍රතිකමත් සුන්කමාවක් දාන්න නිළඟික. විදුහල් ප්‍රතිකමත් සුන් සුයන්න බිඳුව විදුහල් ප්‍රතිකමත් සුන් ඊළඟකමාව කැලෑමණ්ඩියට කැලෑමණ්ඩියට බඩගාපල්ලකෝ කැලෑමණ්ඩියට බඩගා පල්ලකෝ ඊළඟට අකර තැබ්බයකට අකර තැබ්බට අ තැබ්බට ඕකමාවක් දාලියන්න අකට තැබ්බේකට ඉරටකමාවක් සොච්චමේ සොච්චමේ

ට තැබ්බේකට සොච්චමෙන් තර්චනාගුලිය පාමිින් තවත් තියෙනවක් කිහිපයක් මේ ටිකත් ලියාගන්න කෙටිකතාව කටවහර එදුම්වලට ඕ ඒකත් මේ පුළුවන්නම් පුතේ ලියාගම්ම ඒ එකෙත් තියෙනවා කටවහර කොලූගේ ඇහැ ආයි බෝවන් තන් කොටේ. කෙටිකතාවේ අන්තර්ගද ක්‍රැබ්බල අවස්ථාවක් පිස්තර කරන්නත්. එයාගන්න බලන්න තුවුවෙන් ප්‍රශ්නය හරි ලියාගත් අදීළඟ ප්‍රශ්නේ මොනවද ප්‍ර්බල අවස්ථාව විදිහයට අපිට කියන්න පුළුවන්. අපිට පුතේ ප්‍රැබල අවස්ථාවිදිහයට ගන්න පුළුවන් අ සිරිසෝමගේ. සිරිසෝමගේ දෙපා අභියස වැලි පොලේ තරුණු ගෞුරවරයා වැද වැටනු අවස්ථාව හුව වන්නා කරමින් ඔහුගේ තියන අරඋතුම් ගුණ. කාශකිරින්ින් වැද වැැටුම අවස්ථාවක් පිට ගන්න පුළුවන් ඊළඟට උපගුරුුවරයා සෞඛ්‍ය පරීක්ෂණයට අද අදාළ කාඩෙ සඳහා සහය දැක්වීමට පැමිණීම ්‍රපල අක්ෂ අවස්ථාවක්. හනිද උපගුරුවරයා සෞඛ්‍ය පරීක්ෂණයට අදාළ කාඩෙ සඳහා සහය දැක්වීමට පැමිණීම එතකොට ඒ අපි කොහොමද විස්තර කරන්න ඩියන්නේ තකොල ඕහ. ඒකට ඒක වඩාත් ත්‍රබල අමස්ථාවක්ට ගන්න අමාරුවයි කුත්තේ. හරි දැකන් ඒක ගාහිෙක අපිටහින්නසා තවටිකා විස්තර කරන්න බන්න වග පිරිණේ ගන්න කොයිටිකද කියලා? ඒකත් ගන්නපලා ඒක තවටිකක් හිෙනං ඒගේ උඩයි යටයි තියෙනටිකා සම්බන්ධ කරගෙන විස්තර කරන්න්ඩඕනේ වඩා ක්‍රබල අවස්ථාවට ගන්න පුළුවන් අර උපගුරවරයා සෞඛ්‍ය පරීක්ෂණට අදර සහි දක්වන්න නම එතකටඒ පැමිණිණ අවස්ථාවපුොමද අපි විස්තර කරන්නේ ඇයි මේ සෞඛ්‍ය පරීක්ෂණයට සහය දක්වන්න මේ දරුණ ගුරුවර එන්නේ යි අන්නේ කළ යන්න ඕනේ. හනිද ඊට පස්සෙ එක වටිනාකම මෙන්න මේවා පැහැදිි කරමින් ඒ සෞඛ්‍ය පරීක්ෂණී තිබ වටිනාකම්ට පහැදිරිි කරමින් පිරිිතුර ලියන්න ඕනේ හරි බන්දැන්වාලට අවස්ථා දෙක් දෙනවා මේ ලියාගන්න ඔගොල්ලො ඒින් කැමති එකක් පිළිබඳව විස්තර කරන්න. හරි පළවැනියක ලියාගන්නකෝ තරුවත්දාල අවස්ථාව පමණයි දෙන්නේ ලියගන්න පලනීම් ප්‍රබල අවස්ථා දෙකක් දෙනවා ගෙදරදි කැමති එකක් කුස්තර කරලා මේ මටේ බන්න ඕනේ.

අදාළ කාඩ සඳහා සහය දැක්වීමට සහය දැක්වීමට පැමිණීම, ප්‍රබල අවස්ථාවයි ප්‍රබල අවස්ථාවකි, ක්‍රබල අවස්ථාවකි. හරි දැන් ඕක, අයි කියන්න හොද උපගුරුවරයා සෞඛ්‍ය පරීක්ෂණයට අදාට කාඩය සඳහා සහය දැක්වීමට පැම්ණීම ප්‍රබල අස්ථාව. ක දැන් ෙදෙදි විතරාත්මකවල න්න පුළුවන් ඇයි මෙයා සෞඛ්‍ය පරීක්ෂණයට උදව වෙන්නාවේ නේද. ඊට පස්සේකේ වටිනාක මේවා පැහැදිරි කරලා පොඩි පිළිතුරාක් ලියන්න ඕනේ චේදයක් එක හමාරක් වෙතර. හරි ඊළඟ අවස්ථාව ලියගන්නකෝ ඊනංඟ ප්‍රැබල අවස්ථාව ඉස්සෙල්ලාම කියවන්න බලන්නේ ෝෂිත මේක.

තනිනවත්තම් පෝඩපුතේ හරි දැංහෙනම් බලමුෝ සංශිප්ත ගත්්ධකාාව්‍ය විශේෂයක් ලෙස හිටිකතාව හඳනන්න පොළුවම් හනිද එතකොට අපි පදධකාව තියෙනවක් අත්ධකාව තියෙනවහි නම් මේ කෙටි කෙටි ගත්දධදකාව විශේෂයක් විදිට අපිට කෙටිකතාව හඳන්නන්න පොළුවන් එතකොට මේ මිනිසාගේ තියෙන සංකීටන සංකීර්ණ මිනිස්සාගේ තියෙන සංකීන අදදෙකී මිනිසාට බලපන අදකම් තියෙනවන ඒක තමන්ට ලබන පෞද්ගලික අදකීමක් වන්න පුළුවන් සමාජයෙන් ලබන එකක් වන්න පුළන් පොදු අදකීමක් වන්න පුළුවන් ද විවිධ අවස්ථාවන්ට හුණ දීමෙන් අපි විධ අදදක ලබෙනනේද මුදකොඩ මනිසාග මේ සිතුම් පැතුම් හිතනවා කාරවල් මේ පිළිබඳව තියෙන මේ හැඟීන් සියල්න්නම ප්‍ර්ධන විදිහට නිරෝපණය කරන්න පුත්තේ අපට කෙටිකතා කලාව උපයෝගී කරගන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. හරි. ඒළඟ චේද බුද්ධී. හ අපිමේටික බලමුෝ ප්‍රබන්ධයක් කියලා කියන මනා කොට බඳින ලදදනනි නිරර්රකන මනාකොට බදිින ලැබ්දා. එතකට නිර්මාණාත්මක ප්‍රබන්ධ කරනීම් පුතේ අපේක්ෂා කරන්නේ නිර්මාණාත්මක කෙටිකතාවක් කොහොමද ලියන්නේ කියලා ඔයාලටත් දැකීමක් ලබා දෙන්න. හලද තොරමයි කෙටිකත්තා මාධ්‍ය පිළිබඳ බෝධයක් ඇති කර ගැනින් කෙටි කතාවක් රචනා කරන්න එහමන තරස්ස විදිනකොට අපි සැලකිල්ලට අපේ භාජනය වෙන්න වන කරුණු කිහිපයක් තියෙනවා. පලවෙනික තමයි කතා වස්තුුවයි කතාාව වස්තුව කියන කියෙන තෝරාගන්න කතාව හනිද චරිත නිරූපනය හිනම් කතුවරය ඒ චරිත්ත පෙන්නුම් කරන පාටකට ඒ චරිත පෙන්නුම් කරන ආකාරය. හනිද පසුබිම පසුබිම කියල කියන්නේ ඒඒ චරිත්ත වටමේ ගෙදුණු කතාව සිද්දුවන ස්ථානය. හලද සිදුවීම සිදුවීම සිදුවන ස්ථාවනයට අපි කියනවා පසුබීම කියලා. ඊළට දුෂ්ටිකෝනය ුණකෘ කියදලියන්නේ ප්‍රතම් පුරෂ දුෂ්ිකෝන න්දලියන්නේ උත්තම් පුලුෂ දුෂ්ටිකෝන දලියන්නේ ෘෂ්ටිකෝ භාෂාව එක සරල භාෂාවදද සම්භාව භාෂාවද වියත් භාෂාවදද නගරයට ගැලපෙන්න භාෂාවද එහෙන නී පුදගලයන් පුද්ගලයට අනුව භාෂාව ෙනැස්වෙනව නේද හාමුදුරු කෙනෙගි චරිතෙරි රූපණය ක නොකොට හාමුදුරුවන්ට අනුව තමයි භාෂාව හාමුදුරුවකුයි ගී කෙනෙක් කතා කරනකොට භාෂාවනේද ඉහන විවිධ වෙනම එකතුරන්තුට විදුහල්පතිතුමත් ගොවිම හත එක තියෙන කතාව එහෙන ඒ ඊට අනුකූළුව භාෂාවක් අප හසුරුවන් වොනේ තමයි සාර්ථක කතාවක ලක්ෂණයක් පෙන් ඒ නොවට පුතේ සංකේත භාවිතය සංකේතත් ඉතාමත්ම වැදගත් පෙනවා. අපිට ගොඩා ප්‍රිස්තර කරලා කියන්න ඕනදයක් ඉතා කෙටියෙන් කියන්න පුළුවන් පහසුවෙන් කියන්න පුළුවන්. සංකේත හරහනෙද දැන්මංගේ සතතියත් ඔගොලන්ඩ කිව්වා දැම්මලවන්ගේ අවුරුදු දා ගත්ත හම මේ අනවකතාවත් තුළ එදිවිට සරච්චන්දයන් සකුරාමල් කියනක සංකේතයක් පිදිහයට භාවිත කරනවනේද දැන් අපේ කෙටිකතාව ගත්ත හම මේ දිට්්‍රදාන කෙටි කතාවගේ අබලම් පුටු. අබලම් පුටු හරහා සංකේතත්වන්නේ මොකාක් දර විදුහල්පති. තුමාගාව තිබ්බ අබලංවිච්චආ කල්පයන්නේද යාගේ අබලංවිච ආ කල්පයහි සංකේතුවත් තුුණා නේද என ගොඩාක් වච්න පාවිච්චි කරලා කියන්න පුළුවන් දෙයක් ඉතාම සංශිප්තව කෙටියෙන් කියන්න දක්ෂ කටිකතාකරුවෝ මේ සංකේත කියනෙ එක භාවිතා කරනවා. හරි ඉදිරිටික සාකච්ඡා කරන්න යන්න කින් මඩ පාඩං කල දෙන්න කෙටිකතාවක් ප්‍රචනාකිරීමේදී රස්ස විඳීමේදී සැකිල්ලට යොමුවිතු කරු අත අවස්තුව චරිත නිරූපණය පස්සුබිම දුෂ්ටිකෝනය භාෂාව සංකීත. පාඩංකරන්න හැමෝම් පාඩන් කරන්න ඕනේ චරිත නිරූපණය නෙව හරි ඊළඟට කියමු බලන්න සෙතුම් නැසෑම කෙටිකතාවකටම කියන තැනින්ද. එතින් අවத்தி කර දැම්පොத்தේ කතා ප්‍රවෘතිය සෑම කෙටිකතාවටම කතා ප්‍රවෘතියක් ොල්වෙනන ද කතාවස්තුවත්ති කතා ප්‍රෞෘතිය දෙ කතා ප්‍රවෘතිය කාලට අනුව ගැලපெ කාලටනෝ ගැලපෙන්න කාලටනුව ඒ පද කන ලද සිදුවෙන් සමුදායකින් සමන්විත வන්නோන.නිද ඒ වගේ ඒ කෙටිකතාව සාර්ථකවැන්න මේ කතා ප්‍රෞෘතිය. අපූරුවත්්‍යයක් තියෙන් ඕනේ පාටකය වඩාත් හොඳින්න්නේ වැළඳගන්න අප අපූර්ුව වනහම හනිද පෙර නොවූවිරෝ ආකාරය අප අපූර්ුවත්්‍යයක් තියෙන් ඕනේ අපූර්රවත්වයක් නැති වුනොත් ඒක පාටකයා කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒවකීම තමයි මේ කෙටිකතාව පාටකයට විශ්වාස කළ එකක් වෙන්නඕනේ මහි පිට වෙන්න පුළුවන් ේතුඵල සම්බධතාවයක් අනුව කතාව ගොුණු වෙලා තියෙන් ඕෝනේ වෙන විශ්වාසකළ. පාටකයාගේ විශ්වාසය බිලෙන් නැති එකක් වෙන්න නතුකට තමයි පාඨකයාමක වඩාතුන සමීප වෙන්න වැෙනඳගන්නේ ඒ ඒතකොට ලේක්කයට විතරක් මේ පෞද්ගලික විච්චි අත්දැකීම පොදු බවට පත්ව වන හැමෝම වැරඳ ගන්නවා පොදු. කලාෘතියක් බවට පොදු අත්දැකීමක් බවට ඒක පත්වෙන්නේ එදකොට දැන් උදාහන්නයක් විදිට අපිට ඉස්සර හට කරන්න තිෙන පාඩමක් නමීටර්සය කෙටිකතාව ගත්තට පස්සේ ඒකෙ මේ අලුත් මහත්‍යාවට පස්සේ ස්කෝලි පාලු ගතිය නෑ. හැනිද ඒ නිසාල්ලාමයි ආසාාවෙන් ස්කෝලටෙනවා නේද ඉස්කොලුස්වයක් තිබුණ ඒකට මුල් වෙලා වැඩුකිරවයා අලුත් මහත්්‍යයනෙ නයා වඩාත් හොඳින් කටයුතු කරන හින්ද තමයි. වෙනද නැති පරිිසරයක් මේ ඇති වෙන තියන්නේ නේද එහෙනම් පුතේ ඒක ඒ කෙටිකතාව ඒ අපූ රත්වයක් අනුව. ඒගේ මිශ්වසනයත්තය යුතුව කරුණු ගලපලා තියෙනවා හනිද පද බියලා තියෙනහෙන ඉතාමත් වැදගත්වෙනවා කෙටිකතාවකට හරි ඊළඟටි කියමු බලන්න සතු මීළඟටික. හරි එතනින් අනවත්තන්න දැම්පුතේ කෙටි කතාව රක්ෂනා කරන්න ලේකකවට අත්දැකීමක් තියෙන් එපැ අපි මේකට කියෙන අනුබෝතිය කියලා එහෙනම් කෙටි කතාකරවාගේ අධදැකීමට බවට පත්වවෙන්නේ මීට සය කෙටිකතාවේ ගමී ස්කෝල අලුතින් පත්තලයින මේ ස්කොල මහත්තයගේ උදවේ මුදලි හාමියන් දරුවවා සමස්ත ලංකා මීටර් සීය තරගෙන් ජෑප්‍රහණය කරයක තමයි මේ ප්‍රධාන ද බවට පත්වෙන ප්‍රධන අත්දැක මේ අත්දැකීම පසුබිම් කරගෙන පාදක කරන තමයිතකොට ිටි කතාව රචනා වෙන්නේ හරි ඊළඟට කියමු බලන්න යෝෂිතචරිත නිරූපලය එෙනම් පුතේ බලන්න ඩැන් කෙටිකතාවක තියෙන්නේ කෙටිකතාවක් ගත්තා හම චරිදිතාම සේමිතයන අවකතාවක නම් චරිත ගොඩක් තියෙනවා නේද විශාලකාල පරිච්චේ දෙයක් ඇතුළත සිද්ධුව වන අධදැකීම් තියෙනවා ඒවගේම අවස්ථ සිද්ධි නිරපන සිද්ධි ගොඩාක් තියෙන අවස්ථා ගොඩක් තියෙනවා හැබැයි කෙටිකතාවනෑ ෙටිකතාව කියන සංශිප්ත මාධ්‍යයක් නේද ප්‍රබල චරිත දෙකක් හෝ එකක්. රි එක් ප්‍රබල චරිතයක් එක් ප්‍රදානක චරිතය හෙමනැඇත්තන් දෙකයි. අනිත් චරිතගන්න අර ප්‍රධාන චරිතය ඉස් මතු කරන්න ප්‍රධන චරිත දෙක නිරූපනය කරගන්න තම්මයි කතුවර අනිත් චරිත උදව් කරගන්න. හරිද එතුකොට චරිත නිරූපණය ඉතාමත්ම වැදගත්වෙනවා කෙටිකතාවගද ගෙටිකතාවකින් කරන්නේ එ චරිතයක අංශුවක් පමණයි එක අපි කියනවා කෙටිකතාවගේ නිරපණ ජවිතය පැතිකඩක් පමණ නවකතාවක් වගේ පුළුල් පැති අසුගොඩා චරිතයක අසුගඩා නිරූපණය කරන්න බෑ චරිතයින් අසශුවක් විතරයි නිරූපණය වෙන්නේ කෙටිකතාවක් තුළි. හරි. ඊ අපිට දාහන්නයක් ගත්ත හ මීටුසිය කෙටිකතාව මූලික වනිම මුදලි හාමගේ චරිතයවටයි එයා තමයි එතුකට ප්‍රධාන චරිතයාව එයාගම කතාව ඉතිරිපත් කරන්න එයා හර හමේ කෙටිකතාව දිග හරින්න උදව් කරගන්නවයිස්කොල් මහත්තයගගේ චරිතය. හලද හරි. දැන් අපේ කෙටිකතාව ගත්තව සිරිසෝමගේ චරිතය පාටකයා හමුුවේ තබන්න කවද්ද උදව්කරගත්ත ම ස්සුගුණු පාලකින ගුරුවරේගේ චරිතය දවක කරගෙන තියෙනවනේ දක් එක සහ මේ විදුහල්පතිතුමාන්ගේ මේ චරිතයත් උද්දව් කරන් තියෙනවා. හරි ඊළඟටි කියන්න බල නිෝෂිත හරි එතකොට පුත්තේ කෙටිකතා නිර්මාණද තවත් වැදගල් ලක්ෂණයන් තමයි මේ පසුබිම එතකට පසුබීම කෙරෙහි කෙටිකතාවට අනුකූල වන පරිදි අපි පසුබිම ේකය දනගන්නෝනක මේ පසුබිම නිර්මාණය කරන්න එතු කෙටිකතාව අන්තර්ගත්ත වන මේ කෙටිකතාව ඇතුළත් වෙලා තියෙන ඒ එකට ගැලපෙන ඒක පිටි පසෙන්තියෙන පරිසරේ හනිද අන්තර්ගත ක්‍රියාවට පිළි පසිනෙති පරිසරයතුකොට මේ කෙටිකතාවේ අධදැකී නිශ්ෂිත ස්ථානයක නි්ිත අවස්ථාවකට සිද්ුවන්නන්නේ එතකොට මේ පසුබිම විස්තර කරනගරිය අදැකීමට පාද නිශ්ිත ස්ථානය අවස්ථාව නිශ්වසනීය විදිහට මෙදක්වන්න ඕේ පාට කියට හනිද තැම් එතන අපි ගත්ත හම කොළඹ නාගරේ මීට සය කෙටි කතාව ගත්තහම කොළඹ නගරේ ප්‍රීඩා පිටියට කැකිරාව ගමේ නමෙකු පැන්න එතකොට ඔහු දකින ඔහු අත්දකින වනිස්ස කෙටිකතාවේ මූලික පසුබිමට පත්ව වෙනවා හේ දෙතකොට ය වෙනස්න ගමේ දකින පිසර නවේ නගරේ තකොට පසුබම නිරූපණය කරනකොට ඒවා නිරූපණය වෙන්න ඕනේ වෙන්නස. හරි. ඊළඟට කියන්න බලන්න. නුවන්තිකා දුෂ්ටිකෝණය හෙවත් හරි එතකොට කුත්යේ දුෂ්ටිකෝන ගත්තහම තවත් දුෘෂ්ටිකෝන තියෙනව ප්‍රධන වශයෙන් දුෂ්ටිකන දෙකක් අපි කතා කරනවා ප්‍රථම් පුරුෂ දුෂ්ටිෝනය සහ උත්තම් පුරුෂ දුෂ්ටිකෝනය එතකොට දුෘෂ්ටිකෝනය එහෙම නැත්තන් කථන ක්‍රමය කියන කෙටිකතාවක් රචනා කරනකොට ඉතාමත් වැදගත්වෙනවා. මේ රච්චකයාගේ අදදකී නිරූපණය කරන්නය තෝරාගන්න දෘෂ්ටිකෝණීති ඉතාම වැදගත්වෙනවා. ප්‍රථම පුුෂි දුෘෂ්ටිකෝණය කියලා කියන්නේ. කෙටිකතාවක් රචනා කරනකොට චරිත බාහිර, පුදගලයක්න් විදිහයට හිතන විස්තර කන්නවායි ැන ්ලේක පැත්තකින්ින්දම් බලාගනින්දල් ලියනවාගේ. අටයට දැන් දිිට්‍රදාන හෙටිකතාව ප්‍රතැ පුරස දුෂ්ටිෝන රචාව නසියන් ඒ සියලුම චලිත හැසිරෙන් ආකාරේ සිතන පතනාආකාරේ ගොල්ල කරන කියන දේවල් අට පැත්තකන්න බලාගනඉන්න විදිර තමයි? ප්‍රත රුෂ ෂ්ටිකෝනෙද රච්නාවන්නේ හැබැයි පුතේ උත්තම් පුරුෂ දුෂ්ටිකෝනය කියනට තමාට මේක විදින් විදිනාකාඩේ මම නෙැබිති පුද්ගලයා විදිිනදය අනිත් කෙනට පවසනඔයායට වෙච්චි දවල් හරිට අනිත්්‍යෙනෙකුට කියනවාගේයට දැනුම දේවල් එතකට ශබ්ධකාරයෙන් ගෙටිකතාව රංචනාවීමක් සිද්ධ වෙනවාමම ගියමි එ තමන්ටම විුණු අදකීමක් විදිහටයක ඉදිරි පත් කන්නවා එතකට ීට සියය කියන්නේ උත්තම් පුරෂ දෂ්ටිකෝනේ රචා වෙලා

එතකොඩකුත්තේ කෙටිකතාවක සාර්ථකත්වට භාෂාව බෙහෙවින්ම ඉබහල් වෙනවා ගොඩාක්කු දව්වෙන හනිද භාෂාව සාර්ථකව භාවිතාකරොත් තමයි කෙටිකතාව සාර්ථක වෙන්නේ හිනම් ඒ චරිතවලට ගැලපෙන්ඩේ ඒ අවස්ථාවට ඒ සිද්ධියට ගැලපෙන් භාෂාව හසුරවන්න වනේ පසුබිමට ගැලපෙන් තකුණු මීටර් සය කෙටිකතාවේ මුදලි හාමගේ චරිතය ගත්තහම එයා ගැමි යාට නගර ලමයි වගේ නගරි හුරුනැහැනේද. යතකොට යාටඒ දැනන නොහුරුකම නාය නාගරික අත්දැකිමට පුරුනැහැ. මෙතකොට ඒ ඊට ගැලපෙන්න විදිට යාග සිතුම් පැතුම් මේ පාටකයාට හෙරි දරවනාකාරයට භාෂාව භාවිතා කල දයෙනනේ දොක්කොම සපත්තකාර. පෙලාක්ළමයිගේ සපත්තුවල ඔල්හයි කරලා. මං ඉස්සර වෙලා මංසර වෙලා දුවනකට ඒ ගොල්න කකුල පෑගෝත් පතුරඇතුර මේ ගැමිලම්මේ හිතන දිහට මේ ගැමිලම්මයට ගැලපෙන තමයි භාෂාව කතුවරයා භාවිත කරලා තියෙන්න්නේ. හනිද ඒවගේම තමයි දිිට්හාදානක කටික දිට්හදාන කෙටිකතාවේ විදුහල් පපතිවරයාගේ චරිතය. ස්මතු වෙලා පෙන නාකාරයට, භාෂාව භාවිතා කළ තිම්න එතුකොටේ මේ විදුහල්පතිතුමාගේ චරිතය යම්යම් පැතිකඩවන් පාඨකයාට මේ හඳුනාගන්නේ ඒ චරිතේ නිරූපණයඩයා හිතන පතනයා මොනවගේ කෙනෙක්ද එයාගේ අදහස් මොන වගේ දාකල්පයන් මොනවගේද කියලා අනාවරණය වෙන්න නිරූපණය වෙන්න විදිහට කතුවරයා භාෂාව භාවිතා කළ තිබහෙනගේ කෙටිකතාවක භාවිත කරන භාෂාවත් ඉතාම වැදගත් වෙනවා මෙන්න මේ අපි කතා කරපු ලක්ෂණයක් අපි කතා කර මේ මූල දරම මේ කරුණු සාර්ථකව භාවිතාකරොත් තමයි පපුතේ සාර්ථක කෙටිකතාවක් අපිට රචනා කරන්න පුොළුවන් වෙන්නේ. හරි. දැන්ගිහිෙනං අපි සටහනක් ක්‍රියාගන්න තමයි යන්නේ. සංකීර්ණ මානුෂික අත්දැකීම් හා මනෝභාවයන් පිළබැළ හැකින් ප්‍රබල නෙස මිරූපණය කරන රස්සේ මූලික් කරගත් සංශිප්ත ගද්ධකාවය විශේෂයක් විදිහට අපිට කෙටිකතාව අඳුන්වන්ට පුළුවන්. හලි ඕලත් කෙටිකතා කියව ල ඇති නේද මාටය වික්‍රමසිංහන්ගේ පෞකාරයට ගල් ගැසීම ගුණදා සම්මරස්සයකයනන් නිරාතු රෝසමල පෑදියට බොරදය ඒ ව සුරවීර මහතාගින්. ගට මේ තිෙන කෙටිකතා විශිෂ්ඨ ගනයේ කෙටිකතාවන් රැසක්ම අපිට දායාද කරපුෝ සාහිත්‍ය දරයන්. මාටි වික්‍රමසිහ මහගම සේකර සරත් විජෙසූරිය ජයතිලක කම්මල්වීර ඒවි සුරවීර ගුණදාස අමර සේකර එතකොට කෙටිතාවක තියෙන ලක්‍ෂණ චරිත සීණිතයි එක් ප්‍රධන චරිිතයක් තියෙනවා එක් ප්‍රබල සිද්ධියක් වටා තමයි ගිතිලා තියනෙ මනා හේතුඵල සම්බද්ධතාවයක් මත ගොඩ නැගුණු කතා විඤ්්‍යාසයක් තියෙනවා හඩි. මේටික පාඩංකරගන්න කෙට්ටිකතාවක ලක්ෂණ තුනක්වත්. ම හේතු පළ සම්බන්ධතාවයක් මත්ත ගොඩනයගුණු කතා විඤ්්‍යාසයක් තියෙන්න්න ඕනේ එතකොට කෙටිකතාවක් රච්චනා කිරීමේදී රස්ස විදීමේදී මේ කතාවස්තුව චරිත නිරූපණය පසුලිම දුෘෂ්ටිකෝණය භාෂාව පිළිබඳ සැලකිලිමත් පෙන් ඕනේ හනිද කතා පුවත කාලානු රූපිව අපූරත්වයක් සහිතව විශ්වස්මීියත්වෙන් ඉදිරිපත් කරන්න තෝනි පසුබ පසුබිම අපි කතා කර අන්තර්ගත කියාවට පිටු පසින් ඇති පරිසරේ නේ ද කෙටිකතාවේ අධ්‍යකීම් කිසියම් විශ්්‍රිති ස්ථානයක අවස්ථාවක සිද සිදුවන්නක්හැටියට දැක්වීමම් නිසා පාඨකයාගේ විශ්වාසය දිනාගැනීමට උපකාරවෙන උදාහල්න්න මීට සය කෙටිකතාව දෘෂ්ටිකෝණයක් පැදගත් වෙනවා අපි සාකච්ඡා කරල්ලා තියෙන්නේ මම පුත්තේ ඇවගොල්න්න ලියන්න ඕන ටික ග්‍රෝප්පකට දානුව මේ සටහන ලියාගනෙන් නූන ඔක්කොම නෙවේ අවශ්‍ය ටික දානුවටි සටහන ලස්සන් ලියලා හැමෝම මේ දාන්නන මං බලනවා කෞද සටහන ලියන වන්නේ කියල තකොට භාෂාවත් වැදගත් වෙනවා ගැමිබස වියත් බස් අලංකාරවත් බස නේද මොන බස්ස මේ උනත්ඒේ කෙටි කතාාවට ගැලපෙන් යොදාගන්නඕන එතකට තමයි පාටිකට සමීප වෙන්න පුළුවන් කොට අපිදක්කමින් ෙටි කතාව තුළ ගැමින් බස භාවිෂ්තාා කළ තිබ්බ වියත්බස තිබ්බා ඕ උපමාදාන්න ඕනේ භාෂාලංකරන ඒ ගැලපෙන විදිහට ලියන්න ඕනේ අර්තරස්සය ඇති වෙන්න. මෙතකට උපමා තිබුණ නේද අපි කතා කරම් හික සංකේත තිබ්බ උපමා තිබුණ ඉගිවැැකි තිබ්බ යුගළ පද තිබ්බ හඩි. එහෙනම් අපි දැන් දැම් මේ එක ලියාගන්න ඔක්කුම් සටහන ලියන්න බැරිවෙයි මම ලියන්න ඕන ටිකවගොල්ලන්ට ග්‍රෝප්ප එකකට දානවා ඒ ටිකෝගොල පිටපත් කල්ලා මට එවන්න ඕනේ එකොට කෞදලි උබ කියල මන් දන්නවනි මේක ලියාගමපුතේ දක්ෂ කෙටිකතාකරුවන්ට රච්චකයන්ට නිරායාසයෙන්ම. උපමා සංකේත ඒවා නිරායාසය මෙනව හිතලා මෙතන්ට සංකේතියක් දානව කියලා මේලියන්න ඕනෑ දක්ෂ හොඳ අත්දැකීම කැටිතා ගොඩක් මීතර නිතර රචනා කරලා සතතා අභ්‍යාසයෙන් යුතු ලේඛකයන්ට සංකේත නිරන්තරෙන්ම නිතතින් මේ ගොලන්ට ගලාගෙන එනව හිතල දාන්න ඕනෙත් නෑ මේ ටිකට ියයාගන්නෙන් සුදාල ලස්සට සටහන ලයන්න. ස්ම මේටික ග්‍රෝප්පකට දානවා මේලිය පුටික සහ තවලියන්න ඕන ටිකක් තියනව ඒටික දානවා එතකට සටහන සම්පූර්ණ කරන්න එන්නේ එක තමයි ගෙදර වැඩී ඊළඟට ලියගන්න කතා පෝත.